පෝවන් පුංචුවේ පුතේ ඔන්න අදත්මං ඕකොල්ල හම්බවෙන්නවා අපේ දෙෙදා සිිය කවුරුද්දේ පහශවේණී කන බන්න පුංචි දල පුතාලට ඕනි කරන සිංහල ප්‍රශ්න කීපයකට පිළිතුරුත් තරගෙන. ඉතිං වැඩිකල් වෙලායවන්නතුව බලමු පුතේ මොනවා දත පීචෝ කකොල්ලන් අරගෙනැවිල්ල තියෙන ප්‍රශ්ණ කියලා. පලවිනි ප්‍රශ්නේ තියන්නෙනම් චේදයක් ඇසුරි. පහත්ත චේදය කියවා ප්‍රශ්නවලට පිරිතුරු චේදය ඇසුරෙංගලියන් චේදය කියවලා, ප්‍රශ්නට පිල්ිතුර ෑන තියෙන පුද එන්න මේ චේදය ඇසුරෙන්ම තමයි. ඔ! මොනමද බලමු මේ චේදය ඇසරෙන් ඔගොලඟින් හලතියෙන ප්‍රශ්න. ඉටිස්සල් අපි චේදයක පර කියවමු නිමල්ගේ වත්තයේ අම්ඹ ගසක් තිබේ. අඹ වාරයට අම්ඹ කන්නට ලේන්නු කුරුල්ලෝ වඳු රෝපෙමිණෙති. අම්ඹ පොකුරු සිබිමින් එහා මෙහා යන ලේන්න දුටු නිමල් අම්ඹ පැහීයයි අනුමත කරයි. නිමල් ඔහුගේ යහලුවා වන අමල් සමග කෙක්කගෙන අඹ කඩන්නට සැරසේ. ඕ අඹගස ඇත්තේ කොහේද. අමකස තියෙන්නේ පුත්තේ නිමල්ග වත්ති. නිමල්ගේ පත්ති. අඹ කන්නටේන සතුන්දාම් කරන්න. අඹ ගහේ අඹ කන්නටයන සත්තු කවුඩු කියලාහන්න මේ තියෙන්නේ ලේනු ගුරුල්ලෝ වදුරු. ඕ ඔන්න සත්තුවර්ග තුනක් ගැන කියවෙනවා. ලේනු කුරුල්ලෝ වතුරු. නවාචිී බහුවචන නාම පදයක් ලියන්න එකන්න පන තියන ගොඩක් බවහඟවෙන නාම පදයක් වූ. අපිට පුළුවන් මෙන්න මේ පදහතරින් ඕනෙම පදතුනෙන් ඕනෙම පදයක් මේ පිළිතුරට ලියන්න ඕ. කුරුල්ලෝ කියන එක ගන්නත් පුළුව ලේන්න්න කියන එක ගන්නත් පුළුවන් වන්දුරු කියන එක ගන්නත් පුළුවන්. මෙහි සඳහන් යුගල පදයක් ලියන්න මේ සඳහන් යුගල පදය තමයිපුතේ එහා මෙහා කියන්න එහා මෙහා. මිත්‍රයා යන්නට සමානාර්ථ පදයකි මිත්‍රයා කියනෙ එකට සමානාර්ථ පදය තමයි පුතේ යහළුවා කියන පදේ ඔහ යහළුවා කියන පදය. නිමල්ලී යහළුවාගේ නම කුමක්ද නිමගේ හළුුවගේ නම තමයි පුතේ අමල් කියන්නේ අමල් ඔහ පාහත ශබ්දයට අදාළ පිල්ලම් නම් කරන්න. ඊ ශබ්දයට අදාළ පිල්ලම තමයි පුතේ දික්කිස් පිල්ල කියලා කියන්නේ දික්කිස් පිල් ඌ ශබ් දේට අදාල පිල්ලම තමයි කෙතිපාපිල්! කෙටි පාපිල් ඌ ශබ්දේට අදාළ පිල්ලම තමයි දික්පා පිල්ල කියන්නේ එඒත් ශබ් දේට අදාල පිල්ලම තමයි පුත්තේ කොම්බුව කියලා කියන්නේ කොම්බූ ඊළඟ ප්‍රශ්නය පහත වැැකිවලට සුදුසු විරාම ලකුණු යොදන්න ගොවියෝවර්ෂාවයනතෙක් පලා සිටිති ඔහ ති කියන තැනට තිතක්තියන්න ඕනේ. පඩිතුමා ගගලඟට පෙමිණිය කුමක්රැගෙනද කුමක්රගෙනද ඔන්න ප්‍ර් ප්‍රශ්නර්ථ ලකුණ. යාළුවේ පරිස්සමින් පල්ලම බහින්න. යාළුවේ යාළුවේ කියන්නේ ආමංචනයක් එහෙනම් මෙතනට කමාවක්ය දනමා පරිස්සමින් පල්ලම බහින්න. බහින්න කියන තැන නැවතිීමේ තිත. තල් පොල් කිතුල් තාල වර්ගයට අයත්ෂාක වෙයි තල් කියන තැනකමාවක් ඉළඟට පොල් කියන තැනකමාව තාකිතුල් තාල වර්ගයට අයත් ශාක වේ කියන තැන නැවතීමේ ලක්ුණ නැතනම් හිත හරි ඊනඟ ප්‍රශ්නයටත් තියමෝ අපි වච්චන ගලපා අර්ථවත්වැකයක් සාධන් වචන ගලපා අර්ථවත්වැකයක් සාදන්න උනෙමි මම පරයක ගල් ජීවත් ඇලි එහෙනම්පුතේ මේවා කෙනෙ වැරදිව හතනකොට මම ගන්න ඕොනි මුලට බලන්නකු මම ගල් පරයක ඇලී ජීවත් උනෙමේ. මම ගල්පල පරයකෑලි ජීවත් උනෙමේ. හිළඟ එක තමයි පාන්දර අපි ඉර සේවාව උදේත් නැරඹුවමු ඕහ අපි දන්නවා මේක උක්ත පදේවිද්‍යයට අපිට ගන්න පුලුවන් අපි කියන එක. එහෙනම් අපි උදේ පාන්දර ඉර සේවාව නැරඹුවයමු. අපි උදේ පාන්දර ඉර සේවාව නැරඹුවයමු. ඊළඟ එක තමයි විෂ වනාන්තරෙහි ඇත මේ ගස් සහිත. මේ වනන්තරහි විෂ සහිත ගස් ඇත. මේ වනාතරහි විෂ සහිත ගස් ඇත. පසු රාත්‍රිය උනේය ගත දිනය වී උදා. ඕ අපිට මේවාකෙන වැරදි කරන්න පුළුවන්පුතේ රාත්‍රිය ගත වී පසු දිනය දාඋනේය. සාත්‍රිය ගතදී පසුදිනය උදා වනේ ඊළඟ ප්‍රශ්නයටත් අප අමු. පහත වැකි ලේකනවහරට හරවන්න පහත වැකි ලේකනවහරට හරවන්න. ගුරතුමාපට උගන්වයි ඔඕ උගන්වයි කියනවචනය තමයි ලේකනවාරට හරවන්න තියන එහෙනම් ගුරුතුමා අපට උගන්වයි කෙනෙක ේකනවහට හරවන කොටපුොතේ උගන්වයි කියනකම තමයි. ගුරතුමා අපට උගන්වයි ඒ විදිහට මයි ලියන්නේ. අම්මා පලතු කෑවා කැව කියෙනෙ කාලා ඉවරයි. අම්මා කෙනෙ ට්‍රීලිංග ප දෙදයක් එහෙනං අම්මා පලතුරු කෑවාය අම්මා පලතුරු කේවාය ගංගාමුහුතට ගලා බෙස්සා බැහල ඉවරයි ගඟමුහතට ගලා බැහල ඉවරයි. එහෙනම් ගංගාමුහුතට ගලා බැස්සේය ගංගා මුහුතට ගලා බැස්සේ ගංගා මුහතට ගලා බැස්සේ ගවයෝ තන කොළ කේවා කාලා ඉවරයි. ගවයෝතනොළ කෑහ නැත්නම් කෑෝය කරලියන්න පුළුවන් ගවයෝතන කොළ කෑහ කෑවෝය. ගුරතුමාකුරු උගන්වයි. ගුරුතුමාකුරු ගන්වයි. තාම උගන්න නෝ එහනම් ගුරුතුමාගුර අකොරු උගන්වයි. ගුරතුමාකුරු උගන් වයි. හරි. ඔන්න ඇය විදිට දමං ඕොල්න්ටරගෙනපපුතේ සිංහල ප්‍රශසිියල්ලටම පිරිතු මං ඕොල්ලට දැනිදිරිපත් කලා හි. එතවකමගේ ංච දුල පතා හම් ෙන් ේනවා වාගේ ප්‍රශ්ණමලට පිළිතුරවාරගේම එත්තකම් මගේ ංචි දුලපපුතාල හැමෝටම සුබදවසක් ෙරුවන් සරණයි.